හොඳයි විරාමේ දැනට ඔබ නැවතත් සුන්දර ශ්‍රණි දාවතක එකතරයිනේ අපි අපේ අවසන් නඩහොරාවට ඇවිල්ලා තියෙන්නේ. අවසන් නඩහොරාවේ සුන්දර මාතෘකාවක් සුන්දර දැනක් ගැන කතා කරන්න සූදානම්. අපි දැන් යන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයට. ඔව්. වේදිකාවේ කලින් හිටියා දැන් අපි එනවා චිත්‍රපටයට. රිදි සිනමාවට එනවා. සිනමාවට එනකොට ඉදිරියේදී අපිට දකින්න පුළුවන් අලුත්ම චිත්‍රපටය ගැන කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඊයේ දවසේදී මාධ්‍යර්ශණය තිබුණා. ඉදිරියේදී එන්න තියෙන චිත්‍රපටය පිළිබඳව කතා බහ කරනකොට අපිට විශ්ම චිත්‍රපටය පිළිබඳව තමයි විශ්මයක් එක්ක කතා කරන්න සිද්ධ වෙන්නේ. මේ වෙනුවෙන් අපි අද දවසේ අපි මැදිරියට ආරාධනා කළා විශ්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂ රන්දික නදීෂාන් විජේමාන. අයිබුවන් රන්දික. ඒ සමගම අපි ආරාධනා කළා රුහුණගේ සඳමාලි විධායක නිෂ්පාදිකාව මේ චිත්‍රපටයේ. අයිබුවන්. අයිබුවන් සුබ උදෑසන. දැන් අපි කාගෙන්ද පටන් ගන්න? අපි මේ පැත්තේ පටන් ගමු. අධ්‍යක්ෂකතුමාගෙන්. කලාන්තරයක් සිනමාවත් එක්ක ඉන්න කෙනෙක් සංස්කරණය පැත්තෙන් තමයි ඔබේ වැඩිපුරම සම්භාවිතාව එහෙම නැත්නම් භාවිතයේ තියෙන්නේ. මේ පුළුඳු චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටය නේද? ඔව්. කොහොමද දැන් සතුට? මම ඇත්තටම සංස්කරණ ශිල්පියෙක් හැටියට අවුරුදු 16ක් විතර වැඩ කරනවා. එතකොට චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් මගේ අතින් අධ්‍යක්ෂණය සංස්කරණය වෙනවා. සංස්කරණය. එතකොට මම කලර් ග්‍රේඩර් කෙනෙක්. සවුන්ඩ් ඩිසයිඩින් ඔක්කොම සංස්කරණය පැත්තේ තියෙන හැමදේම කළා. මේ චිත්‍රපටය මට මගේ පළවෙනි නිර්මාණය. ඉතින් මේක ඊයේ මාධ්‍ය දර්ශනයේ තියෙනවා. ඉතින් හැමදාම අනුන්ගේ චිත්‍රපටය සංස්කරණය කළාට හැමදේම මට පුළුල් තිරය දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මමම කරපු දේ පුළුල් තිරය දකින්නවා කියන්නේ ඉතින් ඒක වෙනම දෙයක්. සතුටත් එක තමයි අද දවසේ අපි මේ කතා බහ කරන්නේ. හොඳයි. ඉතින් ඒ සතුටත් එක කතා බහ කරනකොට විධායක නිෂ්පාදිකාව පැත්තට හැරෙනකොට මොන වගේ විදිහකටද ඔබ මේකට සම්බන්ධ වෙන්නේ? මේක කොහොමද පටන් ගන්න ඕනේ? මේ චිත්‍රපටයකට මේ අලිතාලම එකතු කරගන්න ඕනේ කියලා හේතුම තැනක් ඇතිනේ. අපි ඒ පොඩ්ඩක් මතකයට යමු කලුත් කරගමුකෝ. ඔව්. ඒක ඇත්තටම හරිම සුන්දරයි. මොකද අපි චිත්‍රපට ශේෂ්ත්‍රයේ අය නෙමෙයි. මේ ශේෂ්ත්‍රයට අපි අලුත්. හැබැයි අපි චිත්‍රපටින් ආරම්භනවා. ඒවා බලනකොට හිතුවා අපි හැමදාම හිතුවා අපිටත් කවදා හරි දවසක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඕනේ කියන ඒ අදහස. එතකොට දැන් මගේ හස්බන්ඩ්ට තියෙනවා යම් කිසි විදිහකට චිත්‍රපට ශේෂ්ත්‍රය. මොකද එයාගේ තාත්තා 80 ගණන් වල චිත්‍රපටි දෙකක් නිෂ්පාදනය කරලා තිබුණා. ඉතින් ඒ ආභාෂයක් තිබුණා යාට. ඒ කියන්නේ අර ඒ ශේෂ්ත්‍රයේ ඉඳලා තිබුණා යම් විදිහකට පොඩි කාලේ. ඉතින් ඒකත් එක්ක චිත්‍රපටි වලට තිබිච්ච ආසාව නිසා ඒක අපිට හීනයක් වුණා. අපි හිතුවා කවදා හරි කරන්න ඕනේ. මොකද අපි කලාවට ආසයි. ඉතින් ඒ නිසා ඉතින් හස්බන්ඩ් තමයි ගොඩාක් ඒකට මුල් තැන ගත්තේ. නම මතක් කරමු. ශිරාජ් රසීන්. ඉතින් ගොඩාක් යා රිසර්ච් කරා. ඒ කියන්නේ දැන් චිත්‍රපටය නිෂ්පාදනය කරනවා කියන එක නිකන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි චිත්‍රපටියක්. ඉතින් එතකොට මුළු යා හුඟක් රිසර්ච් කරා, ගොඩාක් කෙව්වා. කොහොමද එතකොට පිටපතත් ලියන්න එයාම ගොඩක් රිසර්ච් කරලා එහෙම කොහමරි පිටපත ලියන වැඩේ පටන් ගත්තා. මුලින්දී මගේ එහෙම සපෝට් එකක් තිබුණේ නැහැ ಅಂತ කියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ලියාගෙන ලියාගෙන ගියා. ලියන ගොඩක් ලොකුයි අන්තිමේදී පිටපත. අපිට අත්දැකීම් තිබුණේ නැහැ නේ. චිත්‍රපටයේ වගේ ලොකු චිත්‍රපටයකට පිටපතක් ආවා. ඉතින් ඒ වුණාට ඊට පස්සේ ආයි අපි මාස 6ක් කල් ගත්තා. ඒක කට් කර කර සීන්ස් අලුතෙන් එකතු කරනවා, අඩු කරනවා. ඉතින් ඒකට අපිට රන්දිකගේ සහයෝගය ලැබුණා. මොකද යා ප්‍රවීණ මේ සංස්කරණ ශිල්පියෙක් නිසා එයාට සෑහෙන අධ්‍යක්ීම් තියෙනවා චිත්‍රපටි ශේෂ්ත්‍රය ගැන. එයා ඒව කරන නිසා ඉතින් එහෙම එයාගේ සහයෝගයත් එක්ක අපේ අදහසුයි ඔක්කොම එකතු වෙලා අපි එකතු වෙලා ඒක ගොඩාක් මේ හද ඒ විදිහට අපි යම් කිසි තැනකට එක ගෙන ආවා. ඉතින් ඒ විදිහට තමයි පිටපත සකස් වුණේ. ඒකෙත් විශේෂ සිද්ධියක් තියෙනවා. දැන් පිටපත අපි ඔහොම ලියාගෙන යනකොට දැන් එයා පිටපත ඔක්කොම ලියන මම පොඩි පොඩි අදහස් දීලා අපි එහෙම ලිව්වා. ඊට පස්සේ එතනදී එක තැනක අර පොඩි විශ්ම දැන් ලොකු වෙලා ඉඳලා ආයි පොඩි වෙන තැනදී අම්මයි තාත්තා එකතු වෙන තැනදී චිත්‍රපටින් නවතින එකට තමයි හස්බන්ඩ් ලියලා තිබුණේ. ඉතින් එතකොට මම කල්පනා කරා මේ මෙතන හරි දුකයි.
මොකද මේ එතනින් නැවතුන එතකොට දිනක්ෂී මේකේ ඉන්න චරිතය මේ මේන් රෝල් එක කරන්නේ ඊට පස්සේ එයා තනි වුණා වගේ එයාට දුක හිතෙනවා වගේ ඉතින් ඊටු බලනයි මම කල්පනා එයා දුක හිතිලා යනකොට මේ චිත්‍රපටයේ දවසක බලනකොට ප්‍රේක්ෂකයන්ට දුක ඇති වෙයි මම ආස වුණේ කවදාවත් මේ බලල යනකොට දුකින් එළියට යන්න මට ඕනුනේ හැම වෙලාවෙම මං කිව්ව හස්බන්ට මේ අපි මේක ඇවිල්ලා සතුටින් බලලා සතුටින් එළියට යන්න ඕනේ මෙතනින් යද්දී මොකද අද බලනකොට අපි චිත්‍රපටි දකින්නවා මේ හරි මේ ගහ ගන්නවා ඒ වගේ පොඩක් ස්ට්‍රෙස් එලා කට්ටිය ආයතනට ආපහු පොඩක් ස්ට්‍රෙස් වෙනවනේ ඉතින් ඒ නිසා මං හිතුවා එහෙම නේද හැම විදිහකම චිත්‍රපටි තියෙන්න ඕනේ මං කියන්නේ ඒක නරකයි කියලා ඉතින් එහෙම හිතුනස මම අපි වෙනස් දෙයක් කරමු ඒ කරනකොට සතුටින් එළියට යන්න තියෙමු එතකොට පවුලේ හැමෝටම ඇවිල්ලා මේක බලන්න ක්‍රම විදිහට මේක හදාන්න ඕනේ ඉතින් එහෙම හිතලා දැන් එතන පොඩි දුකයි ඊට පස්සේ මම කිව්වා මෙහෙම නෙමෙයි අපි සතුටින් යන විදිහට සතුටක් එක්ක එළියට යන විදිහට මේක කරා ඊට පස්සේ ආයෙත් ආයෙ කල්පනා කළා කල්පනා කළා මේ සතියක් විතර ගත්තා ඉතුරු සීන් එක හදාගන්න ඔළුවට ඒක මොකද්ද කරන්න ඕන කියලා ඉතින් කොහොම හරි එහෙම කළා දැන් ඒකේ ප්‍රාර්ථනාවන් තියෙනවා චිත්‍රපටියේ පොඩි දරුවෙක්ගේ ප්‍රාර්ථනාව දෙමව්පිය එකතු කරගන්න එතකොට ඒ කාලෙදී එකතු වෙන එයාට හම්බෙන කෙනා තමයි දිනක්ෂී ඉතින් එයාව සතුටින් එයා පස්සේ එයාටත් දුකයිනේ එයා තනි වුණා අර දුකින් යනවා කියලා ඉතින් ඒ ළමයාගේ ඇත්තටම එයා ඒ දරුවගේ ප්‍රාර්ථනාව උනේ අවසානයේදී එයාට දුකක් දෙන්න හොඳ නෑ කියන එක එයා සතුටින් ඉන්න ඕනේ කියන එක ඉතින් එහෙම කියලා තමයි ඒ චරිතය අවසානයේ ඒ විදිහටයි එතනින් අපි ඉවර කරන්නේ. ඔක ඉතින් බලන්න ඕන නේද චිත්‍රපටය ඉදිරියේ. චිත්‍රපටය කියලා තියෙනවා මේ දෛවයට සරදම් කර මායාවේ බලය. මායාවේ බලය. දැන් අධ්‍යක්ෂකවරයා විදිහට දැන් ඔබ මෙවැනි කාර්යභාරයකට අත ගහන්න ලොකු කැමැත්තක් තියෙනද ಅದ කිව්වා වගේම අනුන්ගේ චිත්‍රපටි කපා කොටා සංස්කරණය කරනවා වගේ එහා ගිහිල්ලා මගේම කාර්යයක් කරන්න ඕනේ කියන තර කොහොමද මේ නිෂ්පාදකවරුන්ගේ සහයෝගය ඔබට ලැබුණේ කොහොමද වුන් සම්බන්ධ වෙන්නේ අපිට කියන තොරතුරු ටික මම කලින් ඉඳන් අඳුරනවා වෙනත් සංස්කරණ කටයුතු කරනකොට ඉතින් මේ චිත්‍රපටය ගැන මට කතා කළා මම මේක මම මුලදී ඇත්තටම මේක අධ්‍යක්ෂණය කරන්න ටිකක් අකමැත්තෙන් හිටියේ ඇයි නෑ සංස්කරණ ශිල්පියෙක් හැටියට එකපාරට අධ්‍යක්ෂණයට අත දාන ටිකක් මට පොඩි මැලිකමක් තිබුණා ඉතින් මම කිව්වා මුලින් බෑග් එකද තමයි අපේ සඳමාලි මට ගෝ නෑ මම බයෙන් එපා මේක අනිවාර්යයෙන් කරන්න වාට මේක කරන්න පුළුවන් කියලා ඊට පස්සේ මගේ හොඳ හිතවත් එක්ක ඒ කාලේ නම් රොෂාන් පිලපිටිය මම රොෂාන් අයියට කිව්වා මේ මට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කතා කරනවා කියලා නෑ නෑ දැන් කරන්න වාට හොඳනම කල්ලාදී කරන්න කියලා දැන හිටියා ඊට පස්සේ තමයි මම චිත්‍රපටියේ වැඩ බාරගත්තේ මම කරන්නම් කියලා ඉතින් මට මේක නිෂ්පාදකවරු හැටියට මට දෙන්න තියෙන උප්පරම නිදහස දීලා තිබුණා මම මොන කැමරාවද පාවිච්චි කරන්නේ මොන ඉක්විප්මන්ට් වලද යන්නේ ඒ කිසිම දෙයක ප්‍රශ්නයක් නැහැ මට අවශ්‍ය ඕනේ දැනකට යන්න පුළුවන් විදිහට නිදහසක් දීලා තිබුණා නිෂ්පාදකවරුක පැත්තේ ඉතින් ඒක නිසා මට ඒ තාක්ෂණයේ පැත්ත හොඳට මේ ගලප ගන්න පුළුවන් වුණා හොඳයි අපි චිත්‍රපටයේ ඔව් මේක කොහොමද චිත්‍රපට නිෂ්පාදනය කියලා ඒ අවස්ථාවන් කීපයක් නිරූපණය වෙන ඡායාරූප කීපයක් අපිට බලන්න පුළුවන්. ඒ ඡායාරූප දකින්න ගම අපි කතා බහ කරමු. මේ රූගත කරපු ආකාරය අපි දකින්නේ. දර්ශන තලගෙන. ඔව්. විශේෂයෙන්ම බොහොම අපූර්ව දර්ශන තර ගණනාවක් ඔබ තෝරාගෙන තිබෙනවා. කොහේ කොහෙද තෝරගත්තේ? මේක හොරණ ප්‍රදේශය. හොරණ කුඩි නිගම. ඒ හොරණවටම තමයි ගොඩක් ගත්තේ. ඊට පස්සේ ආයේ සීතාවක බොට්නිකල් පාක් එක පාවිච්චි කළා. ඒ ලොකේෂන්ස් ටික තමයි පාවිච්චි කළේ. අන්න ඔය විදිහට තමයි චිත්‍රපටය හැදෙන්නේ ඒ ආකාරයේ ඡායාරූප. අපි නිෂ්පාදනය පැත්තට පොඩ්ඩක් හැරුණොත් දැන් රංගන ශිල්පීන් තෝරා ගැනීම, පසුදල නිර්මාණය, එතකොට මෙන්න මේ වගේ කාරණා ගන්නවක් අධ්‍යක්ෂකතුමාටින් වෙනකොට ඔබ ඔය සියල්ලම නිරීක්ෂණය කරනවා. ඒ වගේම ඒ පිළිබඳව හොයලා බලන කොහොම එකක් දැන් ඔබ කැමති විදිහක් තිබුණද ඔබ තෝරගන්න ඕන රංගන ශිල්පීන් මෙහෙමයි මෙන්න මේ වගේ අය හිටියොත් හොඳයි කියලා හිතන තැනක් තිබුණද කොහොමද අපිට ඒ ගැන? ඇත්තටම රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරා ගැනීමේදී මූලිකම අදහස සහ ඒ ගැළපෙන මේ බව තෝරගත්තේ මේ මගේ හස්බන්ඩ්. මොකද එයාට මට වඩා ඒකේ ලොකු මේකක් තිබුණා. ඒ චරිතේ අපි සාරංගගේ චරිතේ ගත්තොත්
කාල හතරකදී කියන්නේ පුංචි බබා කාලේ ඊට පස්සේ මැදි පොඩි වයස ඉස්කෝලේ නේ ඉස්කෝලේ ළමයා ළමා කාලේ සහ තාරුණ්‍ය. එතකොට තාරුණ්‍යට එද්දී යා පුංචි බබෙගේ හැසිරීමක් යාගේ පොඩි ළමේ දරුවෙගේ හැසිරීමක් යාට තියෙන. එතකොට ඒ චරිතය හස්බන්ඩ් හිතුවා සාරංගට ඇරෙන්න වෙන කාටවත් කරන්න බෑ කියලා. ඒ මතේ තිබුණා. ඉතින් ඒ තෝරා ගැනීම මම හිතන හරියටම හරි 100%ක්ම හරි තෝරා ගැනීමක් කරා. ඒකත් එක්ක අපි දිනක්ෂිව ගත්තාම මැචින් කියලා අපිට ඒ කාලෙදි තේරුණා ඒ තමයි හරියන්නේ චරිතෙට කියලා. ඉතින් ගොඩාක් කතා බහ කරලා ඒ විදිහට තෝරගත්තා. එතකොට රොෂාන් පිළිපිටිය ගත්තත් ඉතින් අපේ හිතවත් ඒ හස්බන්ඩ් තමයි ගොඩක් අර. ඉතින් මම එයා කියපු දේ මට තේරෙන ඕකේ ඒක තමයි හරි. ඒගොල්ලන් තමයි ගැළපෙන ඒ චරිතවලට කියලා. එතකොට දැන් ළමා චරිතවලදීත් ළමයේගේ චරිතේ අපි ඔනෙල් දම්සත් ගණිද්දිත් ඇත්තටම අපිට වෙන වෙන ළමයි ගොඩක් හම්බුණා. නමුත් හස්බන්ඩ් තීරණය කරන්නේ නැහැ. ඒ චයත් අලුත් නව අලුත් දරුවේ. මේ එයා තමයි ඒකට හරියන්නේ කියලා. සමහරු අකලට පිටපත ලියද්දිම මේ වගේ චරිතයක් හිටියත් හොඳයි කියලා හිතාගෙන ලියන අවස්ථාවනුත් තියෙනවද නැත්නම් නේද? එහෙම ඔව් අපි ලියද්දි එහෙම අපිට දැන් අපිට අපි කල්පනා කරේ නැහැ මේ රංගන ශිල්පීන් තමයි මේකට ගැළපෙන්නේ කියන එක කල්පනා කරේ නැහැ ලියද්දි. මොකද අපිට ඒ පැත්තෙන් ලොකු අත්දැකීම් තිබුණ නැහැ මේ ශේෂ්ත්‍රයේ. කතාව ලිව්වා ලියලා කියවලා අපි ඒක ඩිස්කස් කරා. ඒ කියන්නේ අපි ඒක සාකච්ඡා කරගෙන යද්දී අපිට තේරුණා ඕකේ මේ චරිත වලට ගැළපෙන කට්ටිය මෙහෙ මේගොල්ලන් තමයි කියන තැන ඉඳලා තමයි තෝරා ගැනීම කරේ. බන්ති දැන් මේ චිත්‍රපටය එන්න තවම දින තීරණ වෙලා නැහැ. ඉදිරියේදී අපේ සිනමා ශාලාවල අපිට නරඹන්න පුළුවන් වෙයි. නමුත් ඊයේ මාධ්‍ය දර්ශනයේ තිබුණා බොහෝ පිරිසක් ඊයේ සහභාගී වුණා. කොහොමද ලැබුණු ප්‍රතිචාර ඔබට නවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට? ඔව් හැමෝම කිව්වේ චිත්‍රපටය හොඳයි. කිසිම මේ මුකුත් කිව්වේ නැහැ. හැමෝම චිත්‍රපටය ඉතා හොඳයි කියන තැන තමයි හිටියේ. සමහරක් අය කිව්වා ඉතින් මම මගේ පළවෙනි නිර්මාණය කියලා කියන්නත් බෑ කියලා. ඉතින් ඒක මට ගොඩක් සන්තෝෂයි. ඉතින් චිත්‍රපටය මට්ටමින් තිවිච්ච එක ගැන ඒගොල්ලෝ ප්‍රතිචාර තමයි ඊයේ දවසේදී ලැබෙන්නේ. දැන් මේ නිෂ්පාදිකාවක් විදිහට පළවෙනි නිෂ්පාදනය මේ අධ්‍යක්ෂකවරයාම තෝරා ගන්නවයි කියන තැනට එන්න මොනවද හිතුවේ? අපි දන්නවා රන්දික කියන්නේ හොඳ මන් දන්න විදිහට අවෝඩ් විනින් වින් කරපු සංස්කරණ ශිල්පියෙක්. එතකොට මේ එයාට ඒ ශේෂ්ත්‍රයේ ලොකු අත්දැකීම් තියෙනවා දෙකක්. සංස්කරණ ශිල්පියෙක් දැන් අපි මොන තරම් ප්‍රොඩක්ට් දැන් මෙහෙම චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා අපි ෂූටින් මම සමහර වචන ෂූට් කරලා ඒ ෂොට්ස් අරගෙන එනකොට ඔහේ දැන් ඕන තරම් ගන්නවනේ. නමුත් දැන් මෙයා සංස්කරණ ශිල්පියෙක් විදිහට පිටපතක් දුන්නාම එයා දන්නවා කොතනින්ද මේ ෂට් එක ගන්න ඕනේ, කොතනද නවත්තන්න ඕනේ. එහෙම එයා හරියටම ප්ලෑන් කරලා ඒ වැඩේ කරනවා කියන එක අපිට අවබෝධයක් තිබුණා. විශේෂයෙන්ම මගේ හස්බන්ඩ්ට ඒ අවබෝධය තිබුණා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා මෙයා අලුත් එක්කනේ. එයාගේ සැඟවිච්ච දක්ෂතාවය අපි දැක්කා. අපි කල්මිය බෑමයි කිව්වම කො නෑනේ ඔයා කරන්න බෝනේ මේක. ගේ හස්බන්ඩ් කො නෑනේ මෙයා එක එක නම අපිට හඳුන්න අරයව ගන්න මෙයාව ගන්න ඔයා අක්කා ඔයා උදව් කරන්න මං කො නෑ ඔයා කරන්න ඕනේ මේක. ඔයාට ලැබිච්ච අවස්ථාව හස්බන්ඩ් කො නෑ ඔයාම කරන්න අපිට ඔයා විශ්වාසයි අපිට කොන්ෆිඩන්ස් එක තියෙනවා කොහොම හරි මේක කරන්න ඕනේ කියලා අපි සපෝට් එක දෙනවා. ඉතින් අපි එයාට නිදහස දුන්නා. අපිත් එක බොහොම ළඟින් හැමදේම හැම පොඩි දෙයක්ම අපිත් එක හොඳට මේ සාකච්ඡා කරලා ඉතින් ඒ විදිහට තමයි කරේ. ඉතින් එයා ඒ වැඩේ මං හිතනවා අතිසාර්ථකව කරා. ඔව් ඉතින් හේ සාර්ථකත්වය අද වෙනකොට බොහොම ලස්සනට හැමෝටම නරඹන්න පුළුවන්කමක් තියෙවි කියලා විශ්වාස කරන්න පුළුවන් ඉතින් බලාපොරොත්තු අපාට වත්ලා තියෙනවා. ඔබට තියෙන සතුට කොහොමද? ඇත්තටම මේ අයගේ ලැබුණු සහයෝගයත් එක්ක කොහොම හරි මේ වැඩේ කරන්න ඕනේ කියන දේ ඔබට ඇවිල්ලා තියෙනවා. එක කළාට පස්සේ කරන අතරතුරේදී මොන වගේ දේවල්ද ඔබට හිතුනේ? මේක දැන් සංස්කාරකව දෙයක් විදිහට මෙච්චර කාලයක් ඉඳලා අධ්‍යක්ෂකවරයෙක් වුණාට පස්සේ ඔබට කොහොමද ඕක දැනුනේ? පොඩි වෙනසක් තිබුණාද? වෙනසක් තියෙන්න ඕනනේ උගක් කාලවට නේද මේ සියලු දේවල් අතර එනකොට කොහොමද ඒක දැනුනේ ඔබට? ඔව් දැන් මම ලොකේෂන් වල දේවල් ගැන ලොකු අවබෝධයක් මට ඒ කාලේ තිබුණේ නැහැ. මම එඩිටර් කෙනෙක් නිසා හැබැයි මගෙත් එක වැඩ කරපු හුඟක් රංගන ශිල්පීන් පවා මට කිව්වා සමහර තැන්වලදී මේ අපිටත් හරි අමුතුයි එක වැඩ කරනකොට. මොකද මම අනවශ්‍ය ෂොට් එකක්වත් ෂූට් කළේ නැහැ. හරියටම එඩිටින් වලට එඩිටින් පොයින්ට් එකට විතරමයි ෂූට් උනේ. කිසිම දෙයක් අනවශ්‍ය විදිහට ෂූට් කළේ නැහැ. ඒ කියන්නේ
මම එඩිට් එක ගැන ලොකු අවබෝධයක් තියෙන නිසා ඒ ගැන හිතාගෙනම තමයි ෂූට් කළේ. ඉතින් විශේෂයෙන්ම අපේ දිශාන් සේන් ඊට පස්සේ සිසිකිරණ පරණවිතාන කැමරා ශිල්පීන් දෙන්න. ඉතින් ඒ දෙන්න මේ මං ගැන හොඳටම දන්නවා. ඒ කියන්නේ මම එයාලත් එක්ක වැඩ කරලා තිනවා. එයාලා කරන දේවල් මම එඩිට් කරලා තිනවා. ඉතින් ඒගොල්ලොත් එක සාකච්ඡා කරලා ඉතින් මං කියන දේ ඒගොල්ලෝ හරියටම කරා. මං කියන ෂොට් එක ඒ කියන දේ කිසි දෙයක අඩුපාඩුවක් නැහැ. මම රන්දික මොකද්ද ඕනි කරන්න කිව්වනම් ඒ කියපු ෂොට් එක මොන විදියෙන් හරි අරන් දෙනවා. සිසිකිරණ පරණවිතාන. ඉතින් ඒ ෂේන් ඒ දෙන්න ඉතාලම හොඳින් ඒ වැඩේ දෙදලා. ඉතින් අපේ මේකප් ආටිස් උබය, එතකොට ආර්ට් ඩිරෙක්ටර් නිලන්ත රණසිංහ, ඉතින් ඒගොල්ලෝ උපරිම සහයෝගයක් දුන්නා වැඩේට. හොඳයි. ඉතින් ඒ සහයෝගයන් ලැබුණු නිසාම අපිට ඉදිරියේදී ප්‍රේක්ෂකාගාරයේ විදිහට සතුටු වෙන්න බලන්න පුළුවන්කමක් තියෙන නිර්මාණය බිහි කරගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉක්මනට දකින්න පුළුවන් වේවි කියලා අපි හිතනවා. ඒ නිසාම අවසන් විනාඩි දෙක වගේ කාලය ඇතුළත අපි එන්නේ අපි ප්‍රේක්ෂකාගාරයට බලාපොරොත්තුව තියාගන්න කියලා ආරාධනා කරමුද? අනිවාර්යෙන්. කොහොමද ඒක කියන්නේ? අපේ ප්‍රේක්ෂකාගාරයෙන් දෙන පණිවිඩය ආරාධනාව. ඇත්තටම මේ පවුලේ හැමෝටම සතුටින් බලලා සතුටින් ගෙදර යන්න පුළුවන් චිත්‍රපටියක්. يعني ස්ට්‍රෙස් එකේ ඉන්නවා නම් ඒ ස්ට්‍රෙස් එක රිලීව් කරගෙන සතුටින් ගෙදර යන්න පුළුවන්. ඒ මං කියන ඒ මොහොත විඳින්න පුළුවන්. ඒ චිත්‍රපටි පුරාවට මේ මොහොත දර්ශන හැම දෙයක්ම විඳින්න පුළුවන්. ලස්සන සින්දු තියෙනවා. ඉතින් ඒ නිසා ඉදිරි අපි බොහොම ඉක්මනින් මේක තිරගත වෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා තිරගත වෙයි කියලා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටියේ නරමල ඒ සතුට විඳින්න අපිත් එක්ක. ඒක අනිවාර්යයෙන්ම ඒ මොහොත ඒ සතුටින් ගත කරන්න පුළුවන්. හරි අධ්‍යක්ෂකතුමා ඔව් රන්දික නදීෂාන් විජේමාන්න නවක අධ්‍යක්ෂවරයෙක් විදිහට අපි බලන් ඉන්න අද දවසේ සියත ප්‍රේක්ෂකයන්ට මොන වගේ පණිවිඩයක්ද වාට දෙන්න තියෙන්නේ? ඔව් මේක මගේ පළවෙනි අධ්‍යක්ෂණය. මේක ටිකක් අර කිව්වොත් වගේ ටිකක් විතර වෙනස් මාතෘකාවක් යටතේ කතා වෙන චිත්‍රපටිය. මේක ඇත්තරම මේ දුක හිතෙන හරි එහෙම නැත්නම් ඒ වගේ මුකුත් නැහැ. මේක බොහොම සන්තෝෂයෙන් බලලා සතුටින්ම ගෙදර යන්න පුළුවන් චිත්‍රපටියක්. ලස්සන සින්දු ගොඩක් තියෙන අපේ සමීර වීරසිංහ කියන දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයා කරපු. ඉතින් ඒ ඉතා හොඳ චිත්‍රපටයක්. ඉතින් බලලා ඔක්කොටම හැමෝටම බලන්න එන්න කියන එක තමයි ආරාධනා කරන්නේ. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් තිරගත කරන්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. ඉතින් ඒ ආරාධනාවත් එක්ක අපිටත් සමවරගෙන යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඔව් බොහොම සුදුසු දවසේදී විශ්ම අලුතෙන්ම එන්න තියෙන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදිකාව විදියට ඔබතුමාත් අපි දෙක සහභාගී වුණේ. ඉතා ඉක්මනින් අර කිව්වා වගේම ප්‍රේක්ෂකයන්ට මේක නරඹන්න ඉඩකඩක් ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. බොහොම සුදුසු දවසේ සහභාගී වුණායි බුවා. බොහොම සුදුසුයි. හොඳයි අපේ චිත්‍රපටියේම තියෙන ගීතය අදට ඔබෙන් සමුගන්නවා සුන්දර ශනිදාවෙන් හෙට උදේම මුණ ගැහෙමු සුන්දර ඉරිදාත් එක්ක. Legacy.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.